ජැක්සන් අන්තිනි මහතාගේ පුතා කියනවා මේ ජාතික රෝහලේ තියෙන වෙන්ටිලේටර් යන්ත්‍රයක් ඔවුන් පරිත්‍යාග කරලා තියෙනවා කියලා ජාතික රෝහලට. ඒ කතාව ඇත්ත කොහොමද? මොකක්ද ඒක දක්වන්නේ? මේමයි පළවෙනි එක. අපි මේ මාතෘකාව මේ වගේ වෙලාවක ඉතා පරිස්සමෙන් කතා කරන්නේ මේ රටේ අසහාය නළුවෙක් ජැක්සන් ඇන්තනි මහත්මයා කියන්නේ. එතකොට ඔහුට අගෞරවයක් නොවීම සඳහා අපි ඉතා පරිස්සමෙන් මේ කාරණාව සඳහා තොරතුරු හෙළිදරව් කරේ. මේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, මේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙනට ඕනේ සමානාත්මතාවය සම්බන්ධයෙන්, ඒ වගේම සෞඛ්‍ය තීරණ ගැනීමේ විද්‍යාත්මක භාවය සම්බන්ධයෙන්. එහෙම නැතුව පුද්ගලයෙකු අපිට අදාළත් නැහැ. පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අපි කළ යුතු කාරණා ඒවායින් විවාදයට පත් වෙන්නෙත් නැහැ. නිසා අපි ඒ මහත්මයාට, සචිත ඇන්තනි මහත්මයාට කියනවා, ජැක්සන් ඇන්තනි මහත්මයාට තියෙන ගෞරවය නිසා සමහර අය කටවහගෙන හිටියට ඒක සචිත ඇන්තනි මහත්මයාට තියෙනවා කියලා හිතාගෙන සමහර ප්‍රකාශ නිකුත් කිරීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද මේ වෙලාවේ ඔය කරන සමහර ප්‍රකාශන වලට උත්තර දෙන්න ගියොත් නැවත වතාවක් අර මේ රටේ හිටපු අසහාය නළුවට අපහාසයක් වෙන්න පුළුවන්. හැබැයි සචිත ඇන්තනි මහත්මයා කතා කරන්නට ඕනේ කාරණාවක් කතා නොකර ඉන්නවා. ඒක මේ රටේ සුවහසක් රෝගීන්ට අතිශයින් වැදගත්. ඒ තමයි අපි දැක්කා සුවමරත්න දිසානායක මහත්මයා පුන පුනා කතා කරනවා මේ මරණයට අදාළව සමහර ක්‍රියාදාමයන් අපැහැදිලි කියලා. ඒ සමහර ක්‍රියාදාමයන් අපැහැදිලි කියන එක ඇතුලේ මේ රටේ රෝගීන්ට තියෙන ආරක්ෂාව පිළිබඳව අපි මතු කරන ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම හැම තැනකදීම ඉල්ලපු කාරණාවක් තමයි ජැක්සන් ඇන්තනි මහත්මයාගේ මරණය සම්බන්ධයෙන් සෝමරත්න දිසානායක මහත්මයා නගන චෝදනාව ඉතා පැහැදිලි චෝදනාවක්ව තිබියදී මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් කරන්නේ නැත්තේ ඇයි? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා සචිත ඇන්තනි මහත්මයා කතා කරන්නේ නැත්තේ ඇයි? ඒක මේ රටේ මිනිසුන්ට කරන සේවාවක්. මොකද මේ රටේ සෞඛ්‍ය සේවාව වගකියුතු වෘත්තීමය සේවාවක් බවට පරිවර්තනය වෙන්න නම් රෝගියෙක් සම්බන්ධයෙන් ඒ වගේ බරපතල චෝදනාවක් වෙන වෙලාවක සෞඛ්‍ය සේවාව පැත්තෙන් අපි හැමෝටම වගකීමක් තියෙනවා. එහෙම එකක් වුණාද නැද්ද කියලා හොයලා බලන එක සහ එහෙම එකක් වුණා නම් ඒක නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීම සහ ඒක සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වයන් අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීම. ඉතින් අපිට පුදුමයි මේ වෙන්ටිලේටර් එකක් ගැන කතා කරමින්, මේ වෙන්ටිලේටර් එක ගෙනාපු එක ගැන කතා කරමින් ඉඳින අතර අර මහා චෝදනාව, විශේෂයෙන්ම සෝමරත්න දිසානායක මහත්මයා වගේ සමීපතේ කරන මහා චෝදනාව ගැන එක වචනයක්වත් කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? ජැක්සන් ඇන්තනි මහත්මයාට සාධාරණය කරන්න නම් මේ රටේ රෝගීන් වෙනුවෙන් ඒ ගැන කතා කරන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. මොකද ඒක මේ රටේ සෞඛ්‍ය සේවාව ඉස්සරහට යන්න පුළුල් සංවාදයක් ගොඩනගන මාතෘකාවක් බවට පත් වෙනවා. ඒතර වෙන්ටිලේටර් එක සම්බන්ධයෙන් ওই කියන කාරණාව වෙන්ටිලේටර් එක පරිත්‍යාගයක් වශයෙන් ලැබිලා තියෙනවා අවසාන කාලයේදී. නමුත් ඊට කලින් ප්‍රදර්ශනාත්මක වෙන්ටිලේටර් යන්ත්‍රයක් මිල්ටන් කියන හැමිල්ටන් කියන වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍රයක් එතන තිබිලා තියෙනවා. ඒ මේ වෙන්ටිලේටර් යන්ත්‍රය අරන් ගිහලා තියෙනවා. ඉතින් ඒව ගැන තොරතුරු ගොඩාක් අපිට කියන්න පුළුවන්. නමුත් අපිට අදාළව ජැක්සන් ඇන්තනි මහත්මයා කියන්නේ අපේ රෝහලක ප්‍රතිකාර කරපු රෝගියෙක්, මේ රටේ වගකිවුතු, ඒ වගේම මේ රටේ මිනිසුන්ගේ හිත දිනාගත් අසහාය නළුවෙක්. නිසා ඔහුට ඒ සේවාව සැපයීම සම්බන්ධයෙන් අපිට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් මේකේ විද්‍යාත්මක කාරණා ඇන්තනි මහත්මයාගේ පුතාට දැනගන්න ඕන නම් අපි ඒ පිළිබඳව සංවාද කරන්න අපිට පුළුවන්. හැබැයි පොඩ්ඩක් මේ දුක නිවෙනකන් ඉන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ.